හරි ළමයි ගණිත විෂය ළමයි කොහොමද සමත් වෙන්නේ මම ළමයි මේ කතා කරන්නේ ගණිත විෂයේ දුර්වලම මට්ටමේ ඉන්න දරුවගේ ඉඳන් ඒ ප්ලස් මට්ටමට යන්න පුළුවන් දරුවා දක්වාපු දේ ඔයාට ගණිත විෂය කොහොමද අපි ඉතාම හොඳ මට්ටමකින් හොඳම ලෙවල් එකකින් සමත් වෙන්නේ කියලා ප්‍රපතිය මගේ ප්‍රධානම ඉලක්කය ප්‍රධානම අවධානය ගණිත විෂයේ දුර්වලම මට්ටමේ ඉන්න දරුවන්ට හරිද එතකොට ප්‍රපතිය දන්නවා වර්තමානයේ යාවත් කාලීන ලෝකයේ තුල පුතේ අතිශයින්ම වැදගත්ම විශේෂේෂ්ටයක් තමයි ළමයි මැතමැටික්ස් ගණිතය කියන්නේ. තොර පුතේ ලෝකේ ඔයා මොන ජොබ් එකකට යන්න ගියත් ප්‍රැක්ටිකලි පුතේ අනිවාර්යෙන් ඔයාගේ හැකියාව උරගා බලන තැනක් තමයි ඕ ලෙවල් මැත්ස් එක කියන්නේ. ඕ ලෙවල් ගණිතය කියන්නේ. තේරුණාද? ඒ නිසා ළමයි මේ ගණිතය කියන සාමාර්ථයට පුතේ ඔයා අනිවාර්යෙන්ම සී සාමාර්ථයෙන් එහාට අනිවාර්යෙන් දාගන්න ට්‍රයි කළ යුතුමයි. ඇයි පුතේ මං මේ කියන්නේ අතිශයින්ම වැදගත් විෂයක් තමයි ළමයි ගණිතය කියන්නේ. ළමයි ගණිතයේ විෂය ගොඩදා ගන්න අතිශයින්ම වැදගත් ප්ලෑන් එකක් මම කියන්න. හරි. දැන් පුතේ ඔයා දන්නවා ගණිත විෂය ළමයි සාමාන්‍ය ලංකාවේ වැඩිපුරම ඕ ලෙවල් සබ්ජෙක්ට් වලින් සාමාන්‍ය පෙළ විෂයන් වලින් වැඩිම දරුව ප්‍රමාණයක් පුතේ අසමත් වෙන විෂය තමයි ගණිතයේ විෂය කියන්නේ. මේ කියන ගණිතයේ විෂය ළමයි සමත් වෙන්න තියෙන හොඳම ප්ලෑන් එකක්ද මම කියනවා. පැහැදිලිද? ළමයි කරන්න ඕන හොඳම දේ තමයි ඔයාට ගණිත විෂය ඉතාම හොඳ මට්ටමින් සමත් වෙන්න නම් මම පොඩි ප්ලෑන් එකක් කියනවා. මේ විදියට හරියට අවබෝධයෙන් වැඩ ටික කරගන්න. එතකොට ළමයි පුළුවන් ඔයාට අනිවාර්යෙන් සී සාමාර්ථයට එහා ගණිත විෂයේ සමත් වෙන්න. ඔයා පුතේ ගන්න පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වසර ගණනාවක ඔයාට ගත්තම ළමයි පෙනේ එකම වර්ගයේ ගණන් නැවත නැවත විභාගය අහලා තියෙනවා. ප්‍රස්ථාර ගාන, සමීකරණ ගාන, පළවෙනි කොටස නම් වට ප්‍රස්ථාර ගාන, රයිට් සමීකරණ, වීජ්‍ය ප්‍රකාශන, හරි සංඛ්‍යානේ අපගමන හොයන්න තියෙන්නේ, තත් නිරූපණ අර්ථකථනය, රයිට්. ඒ විදියට ළමයි නිරන්තරයෙන් හැමදාම ඔබෙන් ප්‍රශ්න කරන ප්‍රශ්න වර්ග කිහිපයක් තියෙනවා. ඔයා ළමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික අරගෙන ඒ නිරන්තරයෙන් අහන ප්‍රශ්න වර්ග ටික පුතේ වෙන වෙනම පෙළගස්ස ගන්න. එහෙම පෙළගස්සගෙන ළමයි ඔයා මේ වෙද්දි ෆේල් මට්ටමේ නම් ඉන්නේ ඔයාට ළමයි පුළුවන් ඒ විදියට පෙළගස්සගෙන ඒ හැමදාම අහන ප්‍රශ්න පුතේ ඔයා හොයාගන්න කීයක්ද? දැන් අපි ළමයි හිතමු ප්‍රස්ථාර ගන්න. ප්‍රස්ථාර ගාන ගත්තොත් පුතේ අවුරුදු 10ක ප්‍රස්ථාර ගාන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින් පුතේ ඔයා අරගෙන හදන්න පුළුවන් වෙනකම් පුතේ ඒ ගණන් 10ම හදන්න. හරි, උත්තර බලන්න නැතුව පුළුවන් වෙනකම් ඒ ගණන් 10ම හදන්න. ඊට පස්සේ ළමයි ඔයා ගන්න පළාත් ප්‍රශ්න පත්‍ර 10ක්. ඒ පළාත් ප්‍රශ්න පත්‍ර 10ක් පුතේ ඇවිල්ලා තියෙන ප්‍රස්ථාර ගාන පුතේ ඔයා නැවත නැවත හදන්න. රයිට්. අන්න ළමයි ඔයාට පුළුවන් වෙනවා ඔයාට නිශ්චිත ලේසියෙන් ගොඩදා ගන්න පුළුවන් ගණන් ටික, ගණන් වර්ග ටික පුතේ ඔයා තේරුම් ගත්තම ඔයා ඒ ගණන් ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න පුරුදු වෙන්න. එතකොට ළමයි ඔයාට මොන ප්‍රශ්නේ ඇහුවත් ඒ ගණන් වර්ගෙන් ඔයාගේ ඕ ලෙවල් එක්සෑම් එකේ අනිවාර්යෙන් පුතේ හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මේක ප්‍රායෝගිකව මම දන්න දෙයක්. හරි, මම මේ ඒ ෆේල් මට්ටමේ දුර්වලම මට්ටමේ ඉන්න දරුවට තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. තේරුණාද? එනිසා ළමයි ඒ විදියට වසර ගණනාවක ගණන් එකම වර්ගයේ ආපු ප්‍රශ්න ටික කරන්න පුළුවන් වෙනකම් පුතේ ප්‍රශ්න ටික කරන්න. තේරුණාද? එතකොට ළමයි ඔයාට පුළුවන් මේ මාසේ ඇතුළත ඔයාට CBA කියන සාමාර්ථයකට යන්න අනිවාර්යයෙන්ම පුතේ අද්දුටි ප්‍රත්‍යක්ෂයි. ඔයාට අනිවාර්යෙන් පුළුවන්. බය නැතුව වැඩ කරන්න, දැම්ම වැඩේට පටන් ගන්න. දැම්ම වැඩේ පටන් ගන්න. ඔයාට අනිවාර්යෙන් පුළුවන්. රයිට්. එතකොට ළමයි මේ කියන වැඩේ ඔයාට කරාම ඔයාටම තේරෙයි ඔයාගේ වෙනස. හරි, ඔයා ළමයි එකම ගණන් වර්ගේ ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස් කරන්න පුරුදු වෙන්න පුරුදු වෙන්න ඔයා ගණන් මොන මට්ටමේ හිටියද ළමයි ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. දැන් පුතේ මේ කියන පොඩි කාලේ මට ජ්‍යාමිතිය බෑ, මට මේ ජ්‍යාමිතිය නැතුව මට මේ විභාගේ පාස් වෙන්න බෑ, එහෙම කියලා පුතේ අමාරු පාඩම් කොටස් ටික පස් යන්නේ නැතුව ඔයා පුතේ ඔයාට ලේසියෙන් ගොඩදා ගන්න පුළුවන් ටික ප්ලෑන් කරගෙන අර මම කිව්ව ප්ලෑන් එකට හරියට වැඩ කරන්න පුතේ. එතකොට CBA කියන සාමාර්ථයට පුතේ අනිවාර්යෙන්ම ගණිත විෂයේ යන්න පුළුවන්. රයිට්. එහෙනම් පුතේ හැමෝටම good luck.